ගෝඨාභය රාජපක්ෂ විසින් මුදා බුද්ධියංශයේ අයව ඒකෙන් ගලව ගන්න විවිධාකාර ක්‍රමවේදයන් භාවිත කරනවා මගේ හිස මුඩු කරලා මම ඒ අයට සාප කරනවා ඒ අයව මිනිස්සු ගහ ගහ පන්නන්න හේතුව ඒ සාපය කියලා පහසුවෙන්ම අපකීර්තියට පත් කරන්න අලවන්න පුළුවන් හොඳම ලේබල් එක කොටිය කියන එක භික්ෂුව කියන්න බෑ මම දන්නේ ආ භික්ෂුවක්ද කියලා ජනාධිපති සමහ ප්‍රදානය කරනවා ඒක සම්පූර්ණයෙන්ම රාජපක්ෂගේ පවුල ගැන දීපු එකක් එන්නේ සල්ලි වලින් තමයි ඔබ සම්පූර්ණ ජීවත් වෙන්නේ ඔබේ පවුල රටතු වල ගැන කියලා චෝදනාවක් තියෙනවා සරත් පොන්සේකා එක්ක තිබිච්ච සම්බන්ධය මොකක්ද කියලා ඔබතුමිට රජ වික්‍රමසිංහ මහත්මයා විශ්වාසයක් තියෙනවද අයිබුවන් කාන්තාව අපේ රටේ අපේ සංස්කෘතියේ දිනාගන්නේ මහ උත්තුංග වටිනා භූමිකාවක්. ඇයට හිමි වෙනා විශේෂ කාර්යභාරයක් අපේ සමාජය ඇතුලේ. දරුවන් ලෝකට දායාද කරන විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් ගත්තාම සියලු දෙනා අතරේ ආදරය කරුණාව ඇය විසින් පතුරු වුණා. සංස්කෘතින් ගොඩනගනවා. ඒ කාන්තාව යම් ආකාරයකින් යම් මොහතක තමන් සිද්ධ වෙච්ච අසාධාරණයකට සාපයක් කළොත් මොන වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද ලෝක ඉතිහාසයේ අපි ලිඛිත ඉතිහාසයේ පවා කාන්තාවන් සිද්ධ වෙච්ච අසාධාරණවලදී ඔවුන් කරපු සාපයන් ගැන සඳහන් වෙනවා කුවේණිය සිදු කරපු සාපය ගැන ලංකාවේ අදටත් කතා වෙනවා ජාතීන් පිටින් මිනිස්සු විනාශ වෙලා ගියපු සාපයන් ගැන ලෝක ඉතිහාසයේ තියෙනවා කාන්තාවකට අසාධාරණයක් සිද්ධ වුණාම අය කාන්තාවක් වීම නිසා සමහර විට ඒ හඬ යටපත් කරන්න කෙනෙක් උත්සාහ කරනවා වෙන්න පුළුවන් විවිධ අවලාද නැගීම පහසු නිසා ඇයට එවැනි අවලාද නගමින් පරිභව කරනවා වෙන්න පුළුවන් පසුගිය ජනවාරි මාසේ ඇය මෝදර කාලි කෝවිලට ගිහිල්ලා සාපයක් කළා युक्ति अटे नीति हेन्त्ता कालीमेनियन ये युक्तिय दिल जनवरी मसे दिदास विशिदेकी इट पास लंका सिद्धेश दीवाल मंगेड़ गटगा हितागन पुलवांग ये सापयात वो समहार आयट समहार दीवाल सिद्धवे बल पैवद और धातु नक्तिस्से तरह दिन कुत्ते लुकू अरगल याक हिस मुड़कर देव याग याक मुखदे मे कर जनवरी विसीपहा मे पोलवे लोकेपुरा प्रगीत्व प्रगीट सिद्धवेच देगेन न युक्ति स्वयं अविद्या देदास पहलवेदी राजपक्षराट बलेन सिद्धवेनवा ईट पस्से मे प्रगीत्गे අපරාධය සම්බන්ධ යම් විධිමත් පරීක්ෂණයක් පටන් ගන්නවා ඒකෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ දක්ෂ නිලධාරී සොයා ගන්නවා මේක සැලසුම් සහගත අපරාධයක් කියලා ඒක මේ සැලසුම් සහගතව තමයි මේ අපරාධය කරන්නේ ममवत्गी අඩුමගානෙ ප්‍රගීද්දී එක ඇට කැබැල්ලක් දකින්න අවස්ථාවක් නැති කරලා ඊටම ක්‍රූරාකාරයෙන් තම ප්‍රගීද්දී ජීවිතේ නැති කරන්නේ ප්‍රගීත්ව අපෙන් උදරගන්නේ ඊට පස්සේ ඒ පටන්ගත් පරීක්ෂණ බොහෝ මහිතන්නේ
විශාල බලපෑම් මැද්දේ තමයි පරීක්ෂණ කෙරෙන්නේ. ඊළඟට ඒක අධිකරණයට දක්වා එන්නේ. හැබැයි ඉතින් අර පටන් ගත්ත වේගය මැද වෙද්දී අඩාල වෙනවා. සහ ඒ අඩාල වීමත් එක්කම 2019 අධිකරණයේ අපරාධ නඩුවක් බවට ගොනු වෙනවා. ඒක ගොනු වෙනවත් එක්කම නැවතත් රාජපක්ෂල බලයට එනවා. ඒ බලයට එනවත් එක්කම මේ රටේ හඬ නගපු බොහෝ අය නිහඬ වෙන්න සිද්ධ වෙනවා. ඒ අතර කාලේ අපි දකිනවා අර මොනවද දේශපාලන ජන ඒකට පත්වෙච්ච ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ අපරාධ වලට සම්බන්ධ හමුදා බුද්ධ්‍යංශයේ අයව ඒකෙන් ගලව ගන්න විවිධාකාර ක්‍රමවේදයන් භාවිතා කරනවා. ඒක ක්‍රමවේදයක් තමයි ඔය දේශපාලන පරිගැණීම් කමිටුවක් කියලා එකක් පත් කරලා ඒකෙන් තීන්දුවක් එනවා. ඒ අයව නිදහස් කරන අපරාධයට සම්බන්ධ නීතියට පටහැනිව මිනිහෙක්ව පැහැරගෙන ගිහිල්ලා ඒ මිනිහව අතුරුදහන් කරපු මේ අයව නිදහස් කරන්න ඕන කියලා. ඒකම මේකේ හිටපු සාක්කිවලට බලපෑම් සිද්ධ වෙන ආකාරය, ඒ සාක්කි වෙනස් කරන්න ඒ අය උත්සාහ කරපු ආකාරය සහ ඒ සාක්කි වෙනස් කරපු ආකාරය, අන්න ඒ තත්ත්වයක් එක්ක මට සිද්ධ වෙනවා ඒ කාර්ය කාලිට පවරන්න. මං ඔබහයි ඇයි අනිත් දෙවියෙක් ගාවට යන්නේ නැතුව කාලි ගාවට ගියේ කියලා. මේ පොළවේ මේ අපේ සංස්කෘතිය හා ඉතිහාසයේ හම්බවන ගැහැණුන්ගෙන් දේවත්වයේ ඉන්න ගැහැණුන් දෙදෙනෙක් මම අදහනවා. එක්කෙනෙක් ඇවිල්ලා අපි පත්තිනි කියන කන්නගි. කන්නගි කියන්නේ තමන්ගේ සැමියා වෙනුවෙන් රටක් ගිනිබත් කරලා රජෙක් වෙනසූ ගැහැණියක්. ඒක නිසා දේවත්වයට පත්වෙච්ච ගැහැණියක්. කාලි කියන්නේ කිසිදු පිරිමියෙකුට බය නැති, අපරාධකාරයන්ට දඬුවම් දෙන්න පැකිලෙන්නේ නැති මා දැක්න එකම ගැහැණිය. ඉතින් වින්දිත ගැහැණියක් විදිහට, යුක්තිය හොයා යන ගැහැණියක් විදිහට ඒ කාලිය ආවේශ වීමට නම් කාලිය ගාවට තමයි මා යා යුත්තේ. ඒක මගේ කැපවීම පරිත්‍යාග තුලින් කරන්න ඕන මම. ඒක නිසා තමයි ඒ කර්තව්‍ය කළේ. ජනවාරි 25 වෙනිදා මගේ සැමියා අවසන් කරපු දවස කියලා තමයි එදා එන්නේ අපිට. ඒ දවසේ මුහුද මහසાગරයේ සාක්ෂි විදිහට අරගෙන මුහුද හමුවේ මගේ හිස මුඩු කරලා කාලිමෑණියන් ගාවට කියලා වස් කවියක් කියලා මම ඒ අයට සාප කරනවා. සාමි භක්ති ආතුර සාපය කරනවා. ඒක තමයි මේ වෙනසට මුල. මේ වෙනසට මුල කියලා කිව්වේ මේ මහා බල පෙරළියට ජනතා නැගිටීමට ඒක වෙන්න පුළුවන්. මොකද මම විශ්වාස කරනවා ඒක මට දැමිනගත්ත ලැබුණු හැටියට අපරාධයට නියෝග දීපු අයත් විශ්වාස කරනවා ඒ අයට බලෙන් පහ කරන්න, ඒ අයව මිනිස්සු ගහ ගහ පන්නන්න හේතුව ඒ සාපය කියලා. ඉතින් කවදාහරි දවසක යුක්ති ඉෂ්ට වෙනතුරු මම මගේ ස්වරූපය වෙනස් කරන්න නැහැ. හැබැයි ඉතින් නිහඬව තිබිච්ච රටක් සමහර විට එක කියන්න පුළුවන් කොරෝනා නිසා
බියපත් වීම නිසා එහෙම කියලා ඒ නිහඬව තිබිච්ච රටක් ඒ සාපය කරලා මං මගේ යාදින කළ අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ රට හිස් වෙලා ගිනි ගත්තා මේ රටේ මිනිසුන්ට බඩගින නිසා එළියට ආවා මේ රටේ මිනිසුන් පීඩණය නිසා එළියට ආවා එළියට ඇවිල්ලා ඒ අයව ගහලා පැන්නුවා සමහර විට අරගලයට හේතුව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මගේ විශ්වාසය ඒක හේතුව කියලා BBC පහුගිය අවුරුද්දේ ලෝකේ බලවත්ම යම් බලපෑමක් කළ හැකි කාන්තාවන් 100 දෙනා නම් කරනවා ඒ 100 දෙනා අතර ඉන්නවා යුක්‍රේන ජනාධිපති වරයාගේ බිරිඳ බොලිවුඩ් ඇලියන් ක්‍රීඩිකාවන් කඳු නගින්නියන් කැනඩාවේ ඔය වගේ විශාල පිරිසක් 100 දෙනෙක් ඉන්නවා ලෝකේ ඒ 100 දෙනා අතරේ ලංකාවේ සන්දේ ඇක්නලිකොට මහත්මියත් ඉන්නවා ඒක අපිට හරි ආඩම්බර වෙන්න කාරණාවක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් අපේ එක්කෙනෙකුත් ඉන්නවා කියලා හැබැයි ඒකේ තියෙන්නේ බරපතල ඛේද වාචකයක් ඇය එතෙන්ට පත් උනේ ඇයි කියන කාරණාවයි එතන තියෙන ඛේද වාචකය අපි රටේ දේශපාලනේ අද පේන්න තියෙනවා මේ බලය වෙනුවෙන් මේ බඩගින්න වෙනුවෙන් ආර්ථික අර්බුද වෙනුවෙන් දේශපාලනේ ඔක්කොම එක කඳවුරට එකතු වෙන්න කතා කරනවා එකට එකතු වෙලා යන් කියලා කියනවා එහෙම එකතු වෙලා යනකොට මෙහෙම සිද්ධ වෙච්ච මේ මේවා සාමාන්‍ය මේ වගේ අපරාධ මේ පුංචි පුංචි අපරාධ විතර තමයි සැලකෙන්නේ එතකොට අර ලොකු අර්බුදයේ කල්මනාකරණය කරගන්න ඔක්කොම එකතු වෙනකොට මේවා මේ අතර්ල දාන තත්වයට පත් වෙනවා වගේ අපිට හිතෙනවා මේවට සාධාරණත්වයේ ඉෂ්ට වෙන්නේ නැද්ද කියලා අපිට හිතෙනවා දැන් මෙතුමි කියු විදිහට ජනාධිපති කොමිසමෙන් අර බුද්ධ්‍යංශ සමාජිකයන් එළියට දාලා ඔවුන් නිදහස් කරනකොට අපිට හිතෙනවා මොකක් හරි මෙතන තියෙනවද කියලා ඒ වගේම තමයි ලංකාවේ ප්‍රකට චීවරධාරියෙක් භික්ෂුවක් කියලා අපි කියමු සන්දේ ඇක්නලිකොට මහත්මියට අපහාස කළ හොමගම අධිකරණයේදී අවුරුදු 4ක් හිරේ යනවා චෝදනාව තමයි කොටින්ට කඩ යන ගැහැණිය කොටිවරුන් පිනී ඉන්න ගැහැණිය මට ඒකට උත්තරයක් දෙන්නකෝ මොකද්ද මේ ත්‍රස්තවාදයේත් එක්ක තියෙන සම්බන්ධතාවය ඔබට කියන්නේ එල්ටිටී කාන්තාවක් එල්ටිටී වෙනුවෙන් පිනී ඉන්නවා කියලා කියන්නේ ඒකනේ දැන් මගේ සැමියා ලියපු නිසා ඒ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ගන්න කාලේ වෙනකොට ඒ කියන්නේ අපරාධයේ හොයන කාලේ වෙනකොට කොටියෙක් වෙනවා කොටියෙක් තමයි මේ එල්ටිටී එකට වැඩ කළා කියලා කියනවා හැබැයි තින් මේ ලංකාව ඇතුලේ තියෙන මේ නීතියට සම්බන්ධ ආයතන 12ක් කියනවා මේ ප්‍රගීත් එක්නලිගොඩ किसीम दवस किसीम त्रस्तवादी संविधान या संबंध इलागेन सली अरगेन नहकील सह ये किसीम दल नहकील संबंध नहकील अधिकरण वार्ता करादी थम प्रगीत को संध्या गुड मे प्रगीत होयागेन को මේ අපරාධයට යුක්තිය හොයනකොට මමත් කොටි දෙනක් වෙනවා කිසිදු සම්බන්ධයක් නැති වුණත් කොටි දෙනක් වෙනවා ඒ අය දන්නවා ලංකාව ඇතුලේ පහසුවෙන්ම අපකීර්තියට පත් කරන්න අලවන්න පුළුවන් හොඳම ලේබල් එක කොටියෙක් කියන එක කියලා කොටි දෙනක් කියන එක මොකද පහුගිය කරගන්න බෑ ඔප්පු කරගන්න බෑ හැබැයි ඔප්පු කරන්න ඕනේ ලංකාව ඇතුලේ කිසි දෙයක් 100ක් 200ක් මේක ගැන කියවනකොට ඒගොල්ලන් Facebook එකේ හරි මොනවාරි සමාජ මාධ්‍යක කොටි දෙන කොටි දෙන කොටි දෙන කියනකොට එක එක පින්තූර වලට ඒ කියන්නේ විවිධ විදියට පින්තූර විකෘති කරනකොට කොටි දෙනක් බවට පත් වෙනවා ඒකත් එක්ක තමයි මේ අපරාධයට සම්බන්ධ බුද්ධිංශ අය අධිකරණයට ඉදිරිපත් කරලා ඒ අය බන්ධනාගාරගත කරනකොට ඔය කියන භික්ෂුව අධිකරණයට ඇවිල්ලා ඊට පස්සේ අධිකරණයට බැන වැදිලා එතන ලොකු කලබගැනියක් ඇති කරලා ඒ නඩු ඉවරනට පස්සේ එළියට එනකොට මාව දැකලා මංගාවට ඇවිල්ලා මාව බය කරන්න මාව බැන වැදිලා ඉතාලම නරක විදියට තමයි හැසිරුනේ ඒකේ තිබිච්ච මට දැනුණු බයම දේ මේ මනුස්සය ඊළඟ මොහොතේ මට ගහයි කියලා. ඉතින් මම එතකොට ඉස්සරහට දුවගෙන ගියේ අර
විනිසුරුවරයා ඉන්න පැත්තට තමයි මං ගියේ. මොකද එයාගේ මග ඇරලා ඒකම තමයි මං ගිහිල්ලා පොලිසිය පැමිණිලි කළා. ඒකත් එක්ක අධිකරණය නඩුව විභාග කරලා සාවියට අපහාස කිරීම වෙනුවට නැවතත් එයාට දඬුවම් ලැබෙනවා. ඒකත් එක්ක මෙයා ප්‍රගීත්ගේ අපරාධ සොයනකොට ජනාධිපති බවට පත්වෙච්ච මේ සියලු අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ මොනවද වෙන්දේසි කරපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම ඒ භික්ෂුවට භික්ෂුව කියන්න බෑ මන් දන්න එයා භික්ෂුවක්ද කියලා ජනාධිපති සමාව ප්‍රදානය කරනවා. මේ රටේ කොහොමද යුක්තිෂ්ඨ වෙන්නේ? දේශපාලනේ හා අපරාධ අතර මේ විදිහට බැඳීම් තියෙනකොට යුක්තිෂ්ඨ වෙන්නේ? ඒ වෙනුවට හැමදාම ඒ අය කරන්නේ දඬු මුක්තිය ප්‍රදානය කිරීම. මම කැමති මම ආයතර අතීතයේ මතකය ආවජන කරන උත්සාහ කරනවා නෙමෙයි. ඔබතුමේ හිතන විදිහට ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මයව ඝාතනය කරන්න මොකද්ද හේතු වෙන්නේ නැත්තේ? ඔබ බිරිඳ ඔබ ඔහුත් එක්ක වැඩ කරපු කෙනෙක්, ඔහුත් එක්ක කතා බහ කළ ග්‍රන්ථයේ මොකද මාධ්‍ය කරණයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් කියලා අපි දන්නවා. මොකක්ද ආසන්නතම හේතුව වෙන්නේ නැත්තේ ඔබ හිතන විදිහට? මං හිතන්නේ මම 2010 දිම කිව්වා ප්‍රගීත් ලියපු ඒවා කියලා. මොකද ප්‍රගීත් ඔය අන්තිම කාලේ කියන්නේ 2009 2010 කියන්නේ කාලෙදී දිගින් දිගට රාජපක්ෂලාව සහ රාජපක්ෂ ආණ්ඩුවේ තියෙන අපරාධ ඒ දූෂණ සම්බන්ධව ලිව්වා. රාජපක්ෂලාව දිගින් දිගට විවේචනය කළා ඒවා. ඊට පස්සේ යුද්ධයේ තිබිච්ච තිරස්චීන බව ලිව්වා. ඒවා ගහ කියලා මේ ආටිකල් එකක් ලිව්වා කියලාත් අපි අහලා තියෙනවා. ඔව් ඒක තමයි. මම එතෙන්ට එන්නම්. ඔය ඒකත් එක්ක තමයි ප්‍රගීත් පළවෙනි වතාවට පැහැරගෙන ගිහිල්ලා ඊට පහුවෙන්ද නිදහස් කරන්නේ 2009 අගෝස්තු 28 මට මතකද 28 පැහැරගෙන ගිහිල්ලා ඊට පහුවෙන්ද නිදහස් කරනවා 28 27. හැබැයි ඉතින් ඊට පස්සේ කවදාවත් ප්‍රගීත් නිහඬ වුණ නැහැ. දෙගින් දිගට මේ පළවෙනි පැහැර ගැනීම පස්සේ අතුරු ගැනීමක් කළා තිබ්බද? හා පළවෙනි පැහැර ගැනීම කියලා තිබ්බේ මට. අපිට වැරදිලා අපි උඹව දැන් එළියට දානවා කිව්වහම ඇයි ඕගොල්ලන්ට මට වරදින්නේ කොහොමද? මාව හොඳටම දන්නවනේ මගේ ඩෙන්ටිටි එක තිබ්බා. මම කවුද කියලා තිබ්බා. මගේ අතේ මීඩියා ID එකකුත් තිබුණා. ඉතින් ඇයි ඕගොල්ලන්ට කොහොමද එහෙම වැරදින්නේ කිව්වහම එතන හිටපු එකෙක් කියලා තියෙනවා. උඹගේ කට වැඩි, උඹ කට පරිස්සම් කරගනින් කියලා. ඒක තමයි තිබුණේ. ඊට පස්සේ ඉතින් ඔය පස්සේ කාලෙත් ප්‍රගීත් පස්සේ පන්නනවා කියලා සහ විවිධ අය ලුහු බඳිනවා කියලා ප්‍රගීත් දැනගෙන හිටියා. ප්‍රගීත් නිහඬ වුණේ දිගින් දිගට වැඩ කළා. ඒ අතරේ 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් ඒ ඡන්ද කැම්පේන් එක වෙනුවෙන් ප්‍රගීත් වැඩ කළා. සරත් පොන්සේකා සරත් පොන්සේකා කඳවුරට. ඒ අතරේදී තමයි ඔය පෞල් ගහ කියන පොත කරන්න ලියවිල්ල හදන්නේ ප්‍රගීත්. ඒක සම්පූර්ණයෙන්ම රාජපක්ෂගේ පවුල ගැන ලියපු එකක්. ඉතින් අවසානයේදී අපිට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට එන්නේ ප්‍රගීත් ගෙනිහිල්ලා ප්‍රශ්න කරලා තියෙන්නේත් ඒ පවුල් ගහ කියන පොත සම්බන්ධයෙන් සහ සරත් පොන්සේකා එක්ක තිබිච්ච සම්බන්ධය මොකක්ද කියන එක. කොහොමටත් මම 2010 දී මේ කිසි දෙයක් දන්නේ නැතුවත් කිව්වේ මේ සිද්ධි තමා ප්‍රගීත් මේ අතුරුදහන් කිරීමට හේතුව කියලා. පස්සේ 2015 දී හරියටම තහවුරු වුණා. ඒක තමයි හේතුව කියන එක. මේ සරත් පොන්සේකා වෙනුවෙන් පෙනී සිටීම, රාජපක්ෂලව විවේචනය කිරීම සහ රාජපක්ෂලා ගැන ලියපු එක, අපරාධ හොයපු එක සහ මේ පවුල් ගහ කියන පොත. ඒක තමයි මම හිතන්නේ රාජපක්ෂලාට තදින්ම රිදිලා තියෙන්නේ. එතකොට 2015 පස්සේ යහපාල ආණ්ඩුව සාධාරණීෂ්ඨ කරයි කියලා බලාපොරොත්තු වුණාට ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. අද ඒ යහපාල ආණ්ඩුවත් අයින් වෙලා ආයි රාජපක්ෂල බලයට ඇවිල්ලා ආයිත් රාජපක්ෂල ඉවත් වෙලා ආයි දැන් කටි කියලා රනිල් රාජපක්ෂ එක ගොඩ එකතු වෙච්ච ආණ්ඩුකරණයක් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අර යහපාලන කාලේ යහපාලනේ ගේන්න මූලික වෙච්ච එක්සත් ජාතිපක්ෂයේ නායකතුමා, ඒ වගේම
පන්නන්න ඒ කාලේ පන්නන්න උත්සාහ කරපු රාජපක්ෂලා ඔක්කොම එකතු වෙලා දැන් ආණ්ඩුවක් කරන රට අමාරු තැනක තියෙන හින්දා රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න ආර්ථික සමෘද්ධිය උදා කරන්න කියලා බලාපොරොත්තුව තියාගෙන ඔබේ ඔබ කිව්ව විදිහට ඔබේ සැමියාගේ පරීක්ෂණ සිද්ධ වෙනවද දැන් හරියට විශ්වාස කරනවද දැන් හරියට පරීක්ෂණ සිද්ධ වෙයි කියලා මම දන්නේ කොහොම හරි මම හිතන්නේ අපිට අධිකරණයේ ඇතුකින් අධිකරණයේ ශක්තිමත් තැනක තිබුණොත් එතනට පත්වන අය ශක්තිමත් වුණොත් යුක්තිෂ්ඨ වේවි අපරාධ නඩුවක්කින් යුක්තිෂ්ඨ වෙන්න නම් අපරාධකරුවන්ට දඬුවම් ලැබෙන්න නම් ඒ අපරාධය සාධාරණයකින් සැකයකින් තොරව අධිකරණයේ ඔප්පු කරන්න ඕන. ඒ ඔප්පු කරොත් විතරයි ඒකට ගොදුරු වෙච්ච අයට යුක්තිෂ්ඨ වෙන්නේ. ඉතින් තවමත් තියෙන්නේ මේ ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වුණත් තවමත් තියෙන්නේ ඒවා ඇතුලේ තියෙන එක එක හේවනලි හේවනලි තියෙනවා සහ ඒවා විවිධාකාරයෙන් වැඩ කරනවා. ඔබතුමිට රනිල් වික්‍රමසිංහ මහත්මයා විශ්වාසයක් තියෙනවද? මට ලොකු විශ්වාසයක් හෝ අවිශ්වාසයක් නැහැ. මොකද තවම මට රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙහෙම කරයි නොකරයි කියලා කියන්න බෑ. හැබැයි ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. මම මීට පෙර කොතනක හරි කියලා තියෙනවා. මොකද ප්‍රගීත් මේ පැහැරගෙන ගිය පළවෙනි දවසේ මං පොලිසියේ ඉඳෙද්දිම මට ඉස්සෙල්ලාම කතා කරපු දේශපාලනට සම්බන්ධ පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා කියන්නේ අතුරුදහන් වීමෙන් පස්සේ ඔබතුමා පොලිසියේ ඉඳි මුලින්ම කතා කරලා කුරුසි මහත්මයා. ඒ රනිල් වික්‍රමසිංහ දේශපාලට සම්බන්ධ කෙනෙකුට කතා කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා කිව්වේ ප්‍රගිට්ව හොයාගන්න ඒගොල්ලන් උදව් කරන්නම් කියලා. ඉතින් තවමත් ප්‍රගිට් හොයාගන්න බැරි වුණානේ. දැන් අපි දන්නවා ප්‍රගිට් අධිකරණයේ තියෙනවා. ප්‍රගිට් ගෙනිච්ච කවුද? මොකද්ද උනේ? කොහොමද කියලා. ඉතින් දැන් එතුමාට වගකීමක් තියෙනවා. ඒ යුක්තිය ඉෂ්ට කිරීමට අවශ්‍ය දේශපාලන මේ ශක්තිය ලබා දෙන්න. මොකද මම කියන්නේ අධිකරණයට එතුමා බලපෑම් කරන්න ඕන කියලා. හැබැයි ඉතින් අපි දන්නවා ලංකාවේ වගේ රටක අනෙත් දේශපාලන මැදිහත්වීම් වළක්වීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරනවා නම් ඒක තමයි ජනාධිපතිවරයා වශයෙන් එතුමාට කරන්න පුළුවන් දේ. ඔබතුමේ බොහොම මේ බොහොම වැදගත් කාරණාවක් කිව්වේ. දේශ ජනාධිපතිවරයාට හෝ යම් දේශපාලඥයෙකුට අර අධිකරණයට හෝ මේ පරීක්ෂණ ක්‍රියාවලියට දේශපාලනිකව සිදුන අතපේම් වැළැක්වීමට දේශපාලන මැදිහත්වීමක් කරන්න ඕන කියලා කාරණා මේ කියන්නේ. මම කියන්නේ ඒකට අවශ්‍ය ශක්තිය ලබා ගන්න. ඒක ස්වාධීන ක්‍රියාවලියක් බවට පත් කරන දේශපාලනයකට දෙන්න ඕන කියන කාරණා. අන්න ඒක. ඔව්. ඔබතුමේ ජිනීවා මානවික කවුන්සිලයට ගිහිල්ලා වාඩි වුණා. මේ කාරණා ගැන කිව්වා. ඔව්. සමහරු මේකත් එක්ක චෝදනා කරනවා ඔබ රට පාවලා දෙන්න ගියේ කියලා. ඔව්. ඒකට උත්තරයක් දෙන්න. හා ශ්‍රී ලංකාව කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සමාජිකත්වය ලැබපු සමාජික රටක්. මානව හිමිකම් කොමිසම ලංකාවේ සිද්ධ වෙන අපරාධ සම්බන්ධයෙන් මේ නීතියට පටහැනිව කරන ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ මුතුරේ යුද්ධය උතුරේ මිනිස්සු අතුරුදහන් වීමේ සියලුම දේවල් සම්බන්ධයෙන් ලංකාවට මැදිහත්වීම් දිගින් දිගටම කළා. මං හිතන්නේ ඒක ගොලන් 2009 ඉඳන් ඒ කියන්නේ පටන් අරන් තිබුණේ දරුස්මාන් වාර්තාවෙන් ඉඳලා. ඒකත් එක්ක මේ මටත් සිද්ධ වෙනවා ප්‍රගීත්ගේ අතුරුදහන් වීම සම්බන්ධ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් වැඩ කරන ක්‍රියාකාරී කණ්ඩායමට අරන් යන්න. මං එතෙන්ට අරගෙන යනවා. ඊට පස්සේ 2011 ඉඳන්
2019 වෙනකන් හැම අවුරුද්දෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරවලදී අතුරු කණ්ඩායම් රැස්වීමවල කතිකෙක් විදියට සම්බන්ධ වෙනවා. ඒ හැම දේවල්ම මම කරනවා. සමහර විට මට මතකයි 2012 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ මගේ සාකච්ඡාවක් තිබිච්ච කාමරයක් ඇතුළෙදී මේක සම්බන්ධයෙන් මොනවද මේ විවිධ පුද්ගලයන් මට හිරිහැර කරනවා. ඒ අය එතෙන්දිත් මට කරදර කරන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා තමයි මේගොල්ලන් එක්සත් ජාතීන්ගේ සංවිධානයම කියන්න පටන් ගත්තේ. මේ ජිනීවා වලට ඇවිල්ලත් මේ දේ කණ්ඩායම් මෙහෙම විඳිතෙන්ට බලපෑම් කරනවා නම් රට ඇතුළේදී කොච්චර කරදර කරන්න පුළුවන්ද කියලා. දැන් ඔබට චෝදනාවක් තියෙනවා, බරපතල චෝදනාවක්. ඔබ ජීවත් වෙන්නේ කොහමද? ඔබට හැම වෙලාවෙම NGO සල්ලි, NGO සල්ලි වලින් තමයි ඔබ සම්පූර්ණ ජීවත් වෙන්නේ. ඔබේ පවුල රටතු වලට යන කියලා චෝදනාවක් තියෙනවා. මොකද්ද ඒකට දෙන උත්තරේ? පළවෙනිම එහෙම සල්ලි හම්බ වෙනවද? කිසිම තැනකින් මට සල්ලි හම්බ වෙන්නේ නැහැ කියන එක. සමේ කිසිම සංවිධානයක සමාජිකයෙක් නෙමෙයි මම. හැබැයි ඉතින් මම දන්නවා මම සහ ළමයිව මේ සමහරු කියනවා NGO කියලා මාව විකුණනවා කියලා, NGO විකුණනවා කියලා. ඒක නෙමෙයි මම දන්නවා. ඒකත් එක්කම මේ රටේ දේශපාලන පක්ෂවල අය හැමෝම නෙමෙයි, සමහර අය මාව මුදල් කළා කියන එක මම දන්නවා. ඒක ඒ අයගේ චූල ස්වභාවය. ඊට වඩා නරක විදිහට මම දකින්නවා තමන්ගේ දේශපාලන වමනා වෙනුවෙන් සල්ලි කරන එක අප. හැබැයි ඉතින් දේශපාලනයට බලය ගැනීම සඳහා මේ සිද්ධි පාවිච්චි කරනට වඩා ඉතාම නරකයි ඒක. ඒ අයගේ චූල ස්වභාවය ඒ අය අරගෙන ආවි. මං රකින්න ප්‍රතිපත්ති ඒව මම අරගෙන ආවි. හැබැයි ඉතින් පැහැදිලිවම කියන්න ඕන, ඔබ දකින්න ඇති සමහර විට මීට මාසකට විතර ඉස්සෙල්ලා මම Facebook එකේ ප්‍රගීත්ගේ පොත් ගන්න කියලා වීඩියෝ එකක් දානවා, ඉල්ලීමක් කරනවා ඒ පොත් අරගෙන මට ජීවත් වෙන්න උදව් කරලා. සමහර සංවිධාන සමහර කාලවලදී උදව් කරලා තියෙනවා. ඒ මේ අවුරුදු 13 පුරාවටම මාව ජීවත් කරන්න මේ රට ඇතුලේ කිසිම කෙනෙක් හරි මෙතනින් එළියේ කිසිම කෙනෙක් හරි හිටියේ නැහැ. සමහර කාලවලදී සමහර අවස්ථාවලදී සමහර සිද්ධීන් වලට උදව් කළා තියෙනවා. මම එක කාලෙක බත් පැකට් විකුණනවා. බත් පැකට් වෙලා විවිධ ඔෆිස් කාර්යාලවලට ගිහිල්ලා දෙනවා. ඒකත් එකම මාස නීපු වුණාට පස්සේ තමයි ඒක නැවතින්නේ. සමහර කාලවලදී මම කාගේ හරි රෙදි අරගෙන හරි රෙදි මහලා රෙදි අරගෙන හරි ඒව ගෙනහිල්ලා ඔෆිසල්ට හරි දන්න තැන්වලට ගයක් ගයක් ගන්න ගෙනහිල්ලා විකුණලා තියෙනවා. මේ නැති වෙච්ච කාලේ, මොකද ප්‍රගීත් නැති වෙන කාල වෙනකොට, නැති වෙන දවස වෙනකොට මම රස්සාවක් කරනවා. කොහෙද ඔබ වැඩ කරන්නේ? මම ඉන්ෂුරන්ස් කම්පැනි එක වැඩ කළේ. ඒ ඉන්ෂුරන්ස් කම්පැනිය ප්‍රගීත් මේ අතුරුදහන් වෙලා ටික කාලෙකින් මාව කම්පැනිෙන් අයින් කරනවා. ඊට පස්ස කාලෙදී ජීවත් වෙන්න සමහර මිතුරන් මුල් කාලේ නම් උදව් කළා. සහ මගේ පවුල ඒගොල්ලන් උදව් කරනවා. කොහොමදත් අදටත් මට කන්න නැත්තම් ගෙදර මොන හරි බඩු නැත්තම් මං ගිහිල්ලා මල්ලිගේ කඩේට කිව්වොත් මට බඩු ටිකක් දෙන්න කියලා එයා දේවි. එයා දෙනවා. ඉතින් ඒ අර මොකද මට ඊට පහුවෙන්ද උසාවි යන්න තිබ්බා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කළේ. සහ ඒ වෙනකොට මම ගොඩක් මානසිකව වැටලා හිටියා එක පැත්තකින්. මට මේ ජීවත් වීමේ ක්‍රමයක් නැති එකත් එක්ක ඒව තමයි මට දෙන්න තියෙන පිළිතුර. අපි අවස්ථාවක් කරගෙන මේ ඒ ඉල්ලීම කරන්න මේ වැඩසටහනට මම ඉල්ලනවා. මොකද ප්‍රගීත්ගේ පොත් දෙකක් දැනට තියෙනවා මං අත. ඔගොල්ලෝ මගේ Facebook පිටුවේ තියෙනවා, account එකේ තියෙනවා. ඒකට කොහොමද ඔගොල්ලන් සල්ලි එවන්නේ කියලා සා ඒ විස්තර ටික
කරුණාකර ඕගොල්ලන් ඒ පොත් දෙක අරගෙන මට ජීවත් වීම සඳහා උදව් කරන්න ජීවත් වීම සහ විවිධ කාර්යයන් සඳහා මොකද ඒකම උදව්වක් වුණා මගේ මේ 2023 කාලිකෝවිලේ මම නැවත වතාවක් ගිහිල්ලා මම කරපු සත්‍යග්‍රහය අදින්නටත් අවශ්‍ය බාර පැන දරා ගන්න ඒක තමයි උදව් වුණේ මට මොකද්ද ඔය මේ මාලයක් වගේ ඉල්ලගෙන ඉන්න පුතුමි මොකද්ද ඒ තියෙන්නේ මේ තියෙන්නේ කාලිගේ ආයුධ දෙකක් මේක ත්‍රිශූලය මේක මේකත් පිහක් වගේ එකක් කැපෙන එකක් ටිකට ඇදලා ගන්න පුළුවන් එකක් මොකද්ද ඒක සංකේතවත් කරන්නේ මේක කාලි තම සංකේතවත් කරන්නේ මේ මුළු මගේ ඇඳුමම මොකද ඔය ඇඳුම වෙනස් වුණේ දැන් අවුරුදු අවුරුද්දක් විතර තිස්සේ දැන් ඔය ඇඳුම ඔබතුම අඳිනවා ඔව් මේක අඳිනවා මොකද කළු කියන්නේ මට සතුට නැති කිරීම ඒ කියන්නේ මට කවදා හරි දවසක මගේ සැමියාට යුක්ති ඉෂ්ට කළොත් තමයි මේ ඇඳුම වෙනස් කරන්න පුළුවන් ඒ වර්ණවල සතුට විඳින්න පුළුවන් මොකද මම දකින්නේ වර්ණ කියන්නේ සතුට මේ ඔබ කියන මේ ළඟ ඉන්නේ කාලිගේ ආයුධ ඉතින් කාලි හැම විටම මාත් එක්ක ගමන් කරනවා මේක තමයි මගේ හදවත රතු කියන්නේ ගින්දර ඒ හැම මොහොතෙම මගේ ගිනි ගන්න හදවත තමයි මේ රතු පාට සල්වෙන් තියන්නේ සමහර කිට්ට කියන්නේ ඔගලන් ඔය මහින්ද රාජපක්ෂගේ සාටකේද කියලා මේ ගිනි ගන්න හදවත මම කරන්නේ රාජපක්ෂ සාටකයට විරුද්ධව තමයි මොකද්ද ඔබතුමිය දැන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ දැන් මේ මේ අරගලය කොහොමද ගෙනියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ සාප කර කර ඉඳලාම ඇතිද මම කාලිමෑණියන්ගෙන් මේ ඉල්ලන්නේ මට යුක්තේ ඉෂ්ට කරන්න ඉෂ්ට කරලා දෙන්න කියලා ඒක මං කියන්නේ හැ ඒ යුක්තේ ඉෂ්ට කරන්න කාලිමෑණියන් යුක්තේ ඉෂ්ට කරන්න කියලා ඒ යුක්තේ ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය ශක්තිය තමයි ඉල්ලන්නේ මම කාලිමෑණියන්ට කියලා තියෙන්නේ මං එතුමිය දකින්න එන්නේ කවදා හරි දවසක මට යුක්ති ඉෂ්ට කළාට පස්සේ මේ අපරාධකාරයන්ට දඬුවම් දුන්නාට පස්සේ ඉතින් ඒකට අවශ්‍ය පන්නරය තමයි මම කාලිමෑණියන්ගෙන් ලබා ගන්නෙ ඒක මේ අධිකරණ ක්‍රමවේදය අවිශ්වාස කරන නිසා නෙමෙයි ඒක තමයි නෛතික ක්‍රමවේදය ඉතින් ඒකට සිද්ධ වෙන්නේ නැත්තම් ඒක සිද්ධ වීම සඳහා අවශ්‍ය බලය ලබා දෙන්න කියන එක තමයි මං මේ මාසේ 24 වෙනිදා කාලිකෝවිල ඉස්සරහට ගිහිල්ලා වස්කවියක් කියලා කාලිමෑණියන්ට ඉල්ලුවේ ඉතින් මං ඒක දිගටම කරගෙන යනවා ඒ කාර්යයත් දිගටම කරගෙන යනවා අධිකරණ කාර්යයත් දිගටම කරගෙන යනවා ලංකාවේ ඔබතුමිය වගේම අවාසනාවන්ත අධ්‍යක්ෂ වලට මුහුණ දුන්නු කාන්තාවෝ රසක් ඉන්නවා පසුගිය කාලේ මුළුල්ලේ මේ වගේ සිද්ධි වාර්තා වුණා මාධ්‍යවේදීන් ඒ ගොනුවේ ඉන්නවා සමහර වෙලාවට ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒ ගොනුවේ සිවිල් ක්‍රියාකාරීන් ඉන්නවා දේශපාලන පක්ෂ සමාජිකයන් ඉන්නවා හැබැයි ඒ මිය ගියපු පිරිමින්ගේ බිරින්දෑවරු ඔබතුමිය තරම් ඔය ඔය පාර්ශවවලට ඇලයක් උනේ නැහැ කියලා සමහරු කියනවා. ඔතුමිය යුක්තිය ඉල්ලන ඔබතුමිය සටන් කරනවා. නැගී සිටිනවා. මේ වෙලාවේ වැදගත් ඔබතුමිය රටේ කාන්තාවන්ට මොකක් හරි පණිවිඩයක් දෙන එක. මේ රටේ මේ විදිහට විඳිතභාවයට පත් වෙච්ච ගැහැණුන්ගෙන් ඉල්ලන්න කැමති මම. ඔබෙන් උදුරාගත්තේ ඔබේ සැමියානම් ඔබේ දරුවන්ගේ තාත්තානම් ඒ ඔබේ පවුලේ සතුට තමයි ඒ අය උදුරගෙන තියෙන්නේ. මව්වරුන්ගෙන් උදුරාගත්තේ ඔබේ දරුවෙක් නම් ඒ දරුවා කියන්නේ ඔබේ ජීවිතයේ කොටසක්. මොකද ඒ දරුවා වෙනුවෙන් හීන දකින්නෙත් ඒ දරුවා දැඩි කරන්නේ ඒ දරුවා කුසදරන්නේ
නුඹ. ඉතින් මේ රටේ එහෙම අපරාධ වෙච්ච වලට ගොදුරු වෙච්ච ඔබේ සමාජිකයා වෙනුවෙන් පැහැදිලිවම ඔබ සටන් කළ යුතුයි. මොකද ඒ ඔබේ දරුවා සේම ඔබේ ජීවිතේ සතුට උන් උදුරා ගත්තා නිසා. හැමදාම ඔබ තනිව වැළපෙනෙක් නවතා උන්ට සාපයක් වෙන්න. හොඳයි, අවුරුදු 13ක් මේ ජනවාරි මාසේ 2023 ජනවාරි මාසෙට ප්‍රගීත් නෙක්නලේගොඩ කියන මාධ්‍යවේදී අතුරුදහන් වෙලා දැන් වාර්තාවේද මරා දමලා වසර 13ක්. වසර 13ක් යනකම් සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. හන්දි හන්දි ගානේ Facebook වල තැන් තැන් වල ඔහුට ත්‍රස්තවාදී කියලා ලේබල් අලවන හැදුවට ඔහු ත්‍රස්තවාදී කියලා මේ වෙනකම් කොහෙවත් තැනක තහවුරු කරලත් නැහැ. මොකක්ද මේ ක්‍රමවේදය? මේ ක්‍රමවේදය වෙනස් කරලා නීතිය, යුක්තිය, සාධාරණත්වය මේ රටේ ජනතාවට ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා. ඉතින් මේ ගැහැණිය මව අපිට ආඩම්බරයක්. ඒ නිසායි අපි මේ වෙලසනාට ආව සම්බන්ධ කරගත්තේ. මේ මේ අපි දැක්ක පහුගිය සතියේ අය නැවත වතාවක් කාලිකෝවිලේ සාපයක් කරනවා. අපි දන්නේ සාපේ ප්‍රතිඵල අපි විශ්වාස කිරීම නොකිරීම අපි වෙනම තැනක තියමු. ඒකේ මුඛ්‍ය අර්ථය සාපයක්. 2022 ඔබට මතක ඇති, ඒකත් සාපයක්. ඇයි කියන දෙයක ප්‍රතිඵල තියෙනවා. එවැනි සාප තව තවත් මේ රටට ඇති නොවෙන්නට මේ ඉන්න පුද්ගලයන් වගේ බලා ගනිමු. පුරවැසියුත් ඒ වෙනුවෙන් කැප වෙමු. උතුමේගේ අසාධාරණ වෙනුවෙන් සාධාරණීෂ්ඨ කරගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට අපිත් එක්ක එකතු වුණාට.